මාදන් කියන්නට යන්නේ මීට වසර 29කට පෙර මියගිය මිනිසෙකු ගැන බොහෝ දෙනෙකු නොදන්නා වූ කරුණ කිහිපයකි. ලක්ෂ 7ක ජනකායක් වාසය කරන නගරයක් දැනටමත් ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් නම් කර ඇති අතර මිලියන 100කට වැඩි පිරිසක් ඔහු තමන් විසින් ඇදහිය යුතු සාන්තුවරයා ලෙස සැලකති. ඔහුගේ නම ලෙනින් විය. ලෝකයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම ආර්ථික විප්ලවය ඔහු විසින් රුසියාවේ ආරම්භ කරන ලද අතර නිසකවම එය ඔබටත් මටත් ලොව අනෙකුත් සියලු දෙනා හටත් කිසියම් හෝ ලෙසකින් බලපෑමක් ඇති කර අවසානය. ලෙනින් තට්ටේ පෑදුරු හිසක් තිබූ ඇදගැසෙන පුංචි මිනිසෙකු වූයේය. ඔහුගේ දෙපා කොතරම් කෙටි වූයේදත් ඔහු පුටුවක වාඩි වූ විට ඒවා පොළවේ ස්පර්ශ වූයේ යන්තමිනි. ඔහු තමාගේ පෙනුමට අදාළ කිසිම දෙයක් ගැන කිසිදු උනන්දුවක් නොදැක්විය. ඔහුගේ කලිසම් සෑම විටම පාහේ දිගින් වැඩි ඒවා වූ අතර ඔහුගේ නාසය තරමක් ඉහළට එසවී තිබුණි. ඔහුගේ එක් ඇසක් වපර විය. ඔහු ජීවිතයේ කිසිදු දිනක හිම කබායක් හෝ සිල්ක් හිස් වැස්මක් ඇඳේ නැත. ඔහු ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළේය. ඔහුගේ බිරිඳ ඔහුට බෙහෙවින් ආදරය කළ අතර ඔහු පිටවහල් කළ අවස්ථාවේ ඔහු තනි කිරීමට ඈ අකමැති වූ අය. එහෙයින් ඔහුගේ ඕනෑ එපාකම් සොයා බැලීම සඳහා ඔහු සමග ඈද සිය කැමැත්තෙන්ම පිටවහල් වූ අය. සයිබීරියාවට පිටවහල් කර සිටියේදී ඔහුට අවශ්‍ය තරම් විවේක කාලයන් තිබිනි. එහිදී ඔහු විශේෂඥ චෙස් ක්‍රීඩකයෙකු බවට පත්විය. ඒ සමගම ඔහු චෙස් තරග කිහිපයකටද සහභාගී වූයේය. ලෙනින් චෙස් ක්‍රීඩාවට කොතරම් වශී වී සිටියේද කියන්නේ නම් ඔහු දුර සිටින සිය මිතුරන් සමග චෙස් ක්‍රීඩා කරන ලද්දේ තැපැල් මාර්ගයේනි. කුඩා වියේදී ලෙනින් කල්පනාබර දොම්නස් සහගත ළමයෙකු වූයේය. ඔහු අනෙක් ළමින් සමග සෙල්ලම් කළේ කලාතුරකිනි. ඔහු කිසිදාක මලල ක්‍රීඩා යනාදිය ගැන උනන්දු නොවේය. ඔහු තරුණ වියට එළඹෙද්දී වුවද සංගීතය, කවිය හෝ ආගම සම්බන්ධ කිසිදු දෙයක් පිළිබඳව කැමැත්තක් තිබුණේ නැත. කෙසේ වෙතත් ඔහු නීතිය ඉගෙනගත් අතර ප්‍රංශ, ජර්මන්, රුසියානු සහ ඉංග්‍රීසි යන භාෂා හතරෙහිම ප්‍රවීණයෙකු වූයේය. තුන්වැනි සාර් ඇලෙක්සැන්ඩර් රජුව ඝාතනය කිරීමට සැලසුම් කළේය යන චෝදනාව මත රුසියානු රජය ලෙනින්ගේ සොහොයුරා එල්ලා මරා දමන ලදී. රජය විසින් පසු කලෙක ලෙනින්ව රටින් නෙරපීමට හේතු වූයේ ඔහුගේ විප්ලවීය අදහස්ය. ඔහු මලානික සයිබීරියාවේ කුඩා නගරයකට පිටත් කර යවන ලදී. රුසියානු ගැමියන්ගේ සෝචනීය දුප්පත් ජීවිතය එහිදී ඔහුට සිය දැසෙන්ම දකින්නට ලැබුණි. අතිශයින්ම දුප්පත් වූ ඔවුනට ආහාරය සඳහා මස් එක් කර ගැනීමට තරම්වත් වත්කමක් නොතිබිනි. ඔවුන්ට මස් කෑල්ලක් කෑමට ලැබුණේ ආගමික නිවාඩු දවස්වලට පමණි. වෙනත් අයරකින් කියන්නේ නම් ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ වසරකට 20 වාරයක් පමණි. 1891 මහා දුර්භික්ෂ සමයේදී දිලිඳු භවයේ ගිලුණු දස දහස් ගණන් මිනිසුන් කුසගින්නේ, උණ රෝගයෙන් සහ කොලරාවෙන් මිය යද්දී යම් විප්ලවීය දෙයක් කළ යුතුව ඇති බව ලෙනින් අවබෝධ කරගත්තේය. එතැන් සිට ඔහු ඇවිලෙන විප්ලවීය හැඟීම් සහිත මිනිසකු බවට පත් වූයේය. ඊළඟ වසර 25 ඔහු ගත කළේ තම විප්ලවය උදෙසා රටින් රටට ගමන් කරමිනි. විවිධ අවස්ථාවල හෙතෙම ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, පෝලන්තය, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය වැනි රටවල්වල වාසය කළේය. ලන්ඩනයේ ජීවත් වූ කාලයේ ඔහු බොහෝ විට සමාජවාදී පියා ලෙස සැලකෙන කාල් මාක්ස්ගේ සොහොන් කොත අසලට ගොස් පැය ගණන් වාඩි වී සිට ඇත. ඇතැම් විට අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා ඔහු ගොවියෙකු, නැවියෙකු හෝ කම්හල් සේවකයෙකු වශයෙන් වෙස්වලාගෙන ගමන් කළේය. විටෙක හෙතෙම කාන්තාවක ලෙසද පෙනී සිටියේය. ඔහු තම යටකලිසම්වල රහස් සාක්කු මසාගෙන තිබූ අතර ඒවා අවශ්‍ය වූයේ රහස් ලේඛන සහ සාක්ෂි වශයෙන් වැදගත් වූ ලිය කියවිලි සැඟවීමටයි. සමහර විට ඔහු රහස්‍ය ලේඛන එළවලු වත්තේ වලලා දමා ඒවා මත ලුණු සහ ගෝවා සිට වූයේය. ඔහු තමාගේ එක් විප්ලවීය කෘතියක් රචනා කරන ලද්දේ සිරගතව සිටියදීය. එය රහසිගතව කළ යුතු වූ හේයින් ලිවීම සඳහා තීන්ත වෙනුවට කිරි භාවිතා කරන ලදී. එවිට අකුරු කියවිය හැකි වූයේ කඩදාසිය ඔනවතුරෙහි ගිල්ල වූ විට පමණි. තමන් ලියන විට අදෘශ්‍යමාන තීන්ත පාවිච්චි කරන අයරු ඔහු තම අනුගාමිකයන් හට දී ගැන්විය. මෙවැනි නොපෙනෙන ලිපියක් ලැබුණ විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ට කතා කර තේ ඉල්ලා සිටේ. තේ බඳුන ගෙනත් දමා නිලධාරියා ආපසු හැරෙත්ම ලෙනින් ලිපිය තේ බඳුනෙහි ඔබ කියවා බලයි. 1917 දී ලෙනින් රුසියාවේ ආඥාදායකයා බවට පත් වූ අතර රටේ සියලුම පුද්ගලික දේපළ රාජසන්තක කරන ලදී. විශාල වතු පිටි ගොවියන් විසින් අත්පත් කර ගැනීම නිසා ඒවායේ හිමිකරුවෝ ත්‍රාසයෙන් හඬා වැටුණහ. දුර්ලභ හා අනගි ගෙත්තම් සලු කපා දැමූ ගොවියෝ ඒවායින් තමන්ට අවශ්‍ය සපත්තු මසා ගත්හ. යුරෝපයේ විශිෂ්ට නිර්මාණ ශිල්පීන් විසින් තනනු ලැබූ මිලකල නොහැකි විසිතුරු බඳුන් පැහැරගත් ඔහු ඒවා මුළුතැන්ගේ බඩු දැමීමට පාවිච්චි කළෝය. එකල රුසියාව සාගතයේ මුව විටටම පැමිණ තිබිණි. තම ජනතාවට සේනි පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බැවින් තමන් පානය කරන තේ කෝප්පයටද සේනි දැමීම ලෙනින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු රුසියාවේ අසහාය පාලකයා වුවද තම සදා අවම මට්ටමේ සැප සම්පතක්වත් සලස්වනු ලැබීමට ඔහු ඉඩ නොදුන්නේය. ඔහු රුසියාව පාලනය කළේ ලේකම් වරුන් හෝ කාර්ය මණ්ඩලයක් නොමැතිව වූ අතර ඔහු වෙන කෙනෙකු විසින් පිටපත් කිරීම සඳහා ලිපියක් කියවන ලද්දේ ඉතාම කලාතුරකිනි. දිනකට පැය 18ක් හෝ 20ක් වැඩ කළ ඔහු ඔහුගේ සියලුම ලිපි තමා විසින්ම ලිව්වේය. වසර 5කට පසු ලෙනින් හෘද ධමනි ගණවීමේ රෝගයකට මුහුණ පෑ අතර එමගින් ඔහු අංශභාග රෝගියෙකු බවට පත්විය. කතන හැකියාව නැති වී ගිය බැවින් නැවතත් කුඩා ළමයෙකු මෙන් කතා කරන අයුරු ඉගෙනීමට ඔහුට සිදුවිය. ඔහුගේ දකුණත අප්‍රාණිකව ගිය බැවින් ඔහු වමතින් ලිවීමට පුහුණු වූයේ
වසර දෙකක්ම ඔහු මරණය සමග ප්‍රබල සටනකයේදී සිටියේය. ඒ කාලයේදී ඔහු පුන පුනා කී දේ නම් තව බොහෝ වැඩ මා විසින් කළ යුතුව තිබෙනවා යන්නයි. ඔහුගේ මරණයෙන් පසු දේහය වේදුරු පෙට්ටියක තැන්පත් කරන ලද අතර ඒ වටා ගෞරව පෙරදරිව සිටගෙන සිටින රුසියානු සැබළු ලෝක ඉතිහාසයේ නව යුගයක් එක් කළ මේ මිනිසාව තව දුරටත් නිබඳව ආරක්ෂා කරති.